හයි කොහොමද ඔයගලන්ට අද මම ඔයගල එක්ක කතා කරන්න යන්නේ ගොඩාක් අඩුවෙන් වේදන් කළ දකුණු ආසියාවේ යන්න පුළුවන් රටවල් පහක් ගැන. ඉතින් ඔයගල තාම මාව subscribe කරලා නැත්නම් please මාව අදම subscribe කරන්න. ඒ වගේම පළහැ තියෙන bell icon එකත් press කරන්න අමතක කරන්න එපා. ඉන්දුනීසියාව දකුණු ආසියාවේ තියෙන ලස්සනම රටවල් වලින් රටක් තමයි ඉන්දුනීසියාව කියන්නේ. ඔයගොලු හිතනවා ඇති ලස්සන රටවල් වලට යන්න ගොඩාක් වේදම් කරන්න ඕනේ කියලා. ඒත් ඔයගොලු දන්නවද ඉන්දුනීසියාවේ ජීවත් වෙන්න ලංකාවටත් වඩා අඩු වේදමක් තමයි යන්නේ. ගිනි කඳු 1000කින් විතර හැදිච්ච රටක් තමයි ඉන්දුනීසියාව. ඒ වගේම ආදිවාසීන් වර්ග 100ක් විතර ඉන්දුනීසියාව රට පුරා ජීවත් වෙනවා. ඒ වගේම ඉන්දුනීසියාව ගොඩාක් ප්‍රසිද්ධයි ලස්සන මුහුදවල් වලට, ගිනි කඳු වලට, ඒ වගේම කොමෝඩෝ ඩ්‍රැගන් ලට. ලංකාවේ රුපියලක් ඉන්දුනීසියාවේ ඉන්දුනීසියා රුපියා 80ක් වෙනවා. ඉතින් ඒ හන්දා එහි ලිවින් කොස්ට් එක ගොඩාක් අඩුයි. ඉතින් මම ඕගලන්ට ප්‍රයිසින් වගේක් කියන්නම්. ඕගලන්ට රෆ්ලි අයිඩියා එකක් ගන්න ඉන්දුනීසියාවේ කොච්චරක් වියදම් වෙනවද කියලා ජීවත් වෙන්න. මම මේ ඔක්කොම කියන්නේ ලංකාවේ රුපියල් වලින්. එහි සාමාන්‍ය හෝටල් එකක් රුපියල් 3500ක් වෙනවා. ඒ වගේම ස්ට්‍රීට් ෆුඩ් රුපියල් 100ත් 500ත් අතර වෙනවා. හොඳ රෙස්ටෝරන්ට් එකකින් කනවා නම් රුපියල් 550ත් 1000ත් අතර වෙනවා. එහේ මොටෝ බයික් එකක් රෙන්ට් කරොත් දවසටම රුපියල් 350ක් වගේ තමයි කොස්ට් වෙන්නේ. කාර් එකක් රෙන්ට් කරොත් රුපියල් 2500ක් තමයි දවසටම කොස්ට් වෙන්නේ. ඔගොලු ඉන්දුනීසියා යන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ තැන් වලට යන්න අමතක කරන්න එපා. බාලි, කොමෝඩෝ නැෂනල් පාර්ක්, ලොම්බෝක්, සුමත්‍රා වගේ තැන් වලට. ඒ වගේම ඔයගොල්ලෝ එහෙ ගිහිල්ලා ෂොපින් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මම ඔයගලන්ට තැන් කීපයක් කරන්නම්. මේ තැන් වලට ඔයගලන්ට ගියොත් ඔයගලන්ට ගොඩාක් අඩුවෙන් වියදම් කරලා හොඳට ෂොපින් කරන්න පුළුවන් වෙයි. ITC මංගදුව, ටැම්රින් සිටි ට්‍රේඩ්, ෆ්‍රියා මාකට්, ජලන්. හැබැයි ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න මේ රට මුස්ලිම් රටක් හන්දා ඔයගොල්ලෝ වැඩි ඇල්කොහොල් වලට වියදම් කරන්න යන්න එපා. ඔයගොල්ලෝ මේ ට්‍රිප් එක බජට් යනවා නම් මොකද එහි ඇල්කොහොල් ප්‍රයිස් එක ගොඩාක් වැඩි. තායිලන්ඩ්. ඔයගොල්ලෝ දන්නවා තායිලන්ඩ් කියන්නේ පන්සල් වලින් පිරිච්ච, රාජමාලිගා වලින් පිරිච්ච, ඒ වගේම ලස්සන මුහුදු වෙරළවල් තියෙන දකුණු ආසියාවේ ලස්සන රටක්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා තායිලන්තයේට තියෙන ඉතාම පෞරාණික බෞද්ධ ශ්‍රේෂ්ඨ ඉතිහාසයක්. ඉතින් ගොඩාක් කට්ටිය මේ තායිලන්තයට යන්නේ මේ ස්ථාන නරඹලා හොඳට ෂොපින් කරන්න. මොකද ඔයගොල්ලෝ දන්නවා හේ බඩු ගොඩාක් ලාභයි කියලා. සාමාන්‍යයෙන් තායිලන්ඩ් වල තායි බාත් එකක් ලංකාවේ රුපියල් 5ක් වෙනවා. දැන් මම ඔයගොල්ලන්ට එහෙ රටේ ලිවින් කොස්ට් එක ගැන අයිඩියා එකක් ගන්න එහෙ වියදම් වෙන වෙනම ඔයගොල්ලන්ට මම කියන්න. සාමාන්‍යයෙන් එහෙ 2-3 ස්ටාර් හෝටල් එකකට දවසට ලංකා මුදලින් රුපියල් 7000ක් වගේ කොස්ට් වෙනවා. ට්‍රාන්ස්පෝර්ට් වලට ලංකා මුදලින් රුපියල් 230ක් වගේ තමයි කොස්ට් වෙන්නේ. මොකද එහෙ ඕන තරම් බස් කෝච්චි තියෙනවා. ඒ වගේ මෙහෙ හොඳ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එකක් තියෙන රටක්. කෑම වලට සාමාන්‍යයෙන් ලංකා මුදලින් 1200ක් වගේ කොස්ට් වෙනවා. ඔයගොලු තායිලන්ඩ් ගියොත් අනිවාර්යයෙන්ම ස්ට්‍රීට් ෆුඩ් ට්‍රයි කරන්න අමතක කරන්න එපා. මොකද එහි ගොඩාක් ස්ට්‍රීට් ෆුඩ් තියෙන. ඒ වගේම මේ ස්ට්‍රීට් ෆුඩ් ගොඩාක් රසයි. දැන් මම ඔයගොල්ලන්ට තැන් කීපයක් කියන්නම්. තායිලන්ඩ් ගියොත් අනිවාර්යයෙන්ම මේ තැන් බලන්න අමතක කරන්න එපා. පතාය අයිලන්ඩ්, ෆ්ලෝටින් මාකට්, එලිෆන්ට් අයිලන්ඩ්, චයිනටවුන්. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා ඇති මේ තැන්වල ටිකට් ප්‍රයිස් එහෙම එච්චර ගණන් නැහැ. ඔයගොල්ලෝ බජට් යන කෙනෙක් නම් ඔයගොල්ලන්ට මේ තැන් අනිවාර්යයෙන්ම බලන්න පුළුවන්. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම තායිලන්ඩ් යන්නේ ෂොපින් කරන්න බලාගෙන ඉති මං දැන් තැන් ප්ලේසස් කීපයක් කියන්නම්. මේ තැන්වල හොඳට ඔයගොල්ලන්ට ෂොපින් කරන්නත් පුළුවන්. ඒ වගේම ප්‍රයිසස්ත් ගොඩාක් අඩුයි. ඒ තමයි ප්ලැටිනම් ෆැෂන් මෝල්, චතුචාක් වීකෙන්ඩ් මාකට්, MBK සෙන්ටර්. වියට්නාම්. වියට්නාම් කියන්නේ දකුණු ආසියාවේ තියෙන ගොඩාක් හොඳ බෞද්ධ රටක්. හැබැයි මේ රටේ ගොඩාක් ලස්සන මුහුදු වෙරළවල්, ඒ වගේම ගංගාවල් තියෙනවා බලන්න. මෙහි ගොඩක් අය යන්නේ බෞද්ධ සිද්ධස්ථාන වැඳ පුදා ගන්න. සාමාන්‍ය ලංකාවේ රුපියලක් වියට්නාමේ වියට්නාම් දොන් 132ක් වෙනවා. ඉතින් මම ඔයගලන්ට රෆ්ලි අයිඩියා එකක් ගන්න එහි කොහොමද ලිවින් කොස්ට් එක කියලා වෙන වෙනම එක්ස්ප්ලেইন කරන්නම්. සාමාන්‍යයෙන් ඔයගලන්ට එහි හෝටල් එකක් ගන්න පුළුවන් ලංකා මුදලින් රුපියල් 300කට වගේ. එහි ට්‍රාන්ස්පෝර්ට් වලට කොස්ට් වෙන්නේ ලංකාවේ රුපියල් 380ක් වගේ. එහි කෑම වලට එක්කෙනෙක්ට දවසකට ලංකා මුදලින් රුපියල් 1500ක් වගේ කොස්ට් වෙනවා.
ඉතින් මං කලින් කිව්වා වගේ ගොඩාක් අයන්නේ මෙහි බෞද්ධ සිද්ධස්ථාන වැඳ පුදා ගන්න. නමුත් මෙහි තව ලස්සන තැන් තියෙනවා බලන්න. ඉතින් ඔයගොල්ලෝ වියට්නාම් යන්න බලාපොරොත්තු වෙනවනම් අනිවාර්යෙන් මේ තැන් බලන්න යන්න. ඒ තමයි හොයන් කියම් ලේක්, හනෝයි ඔපෙරා හවුස්, වෝටර් පපට් තියටර්. ඔයගොල්ලෝ දන්නා වියට්නාම් එච්චර ෂොපින් වලට ෆේමස් නැහැ. ඒ වුණාට ඔයගලන්ට අඩුවෙන් දේවල් ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම හනෝයි වීකෙන්ඩ් නයිට් මාකට් එකටයි සිල්ක් ස්ට්‍රීට් වලටයි යන්න. ඔගලන්ට ඒ ස්ථාන දෙකේ ගොඩාක් අඩුවට හොඳට ෂොපින් කරන්න පුළුවන්. මියන්මාරේ දකුණු ආසියාවේ තියෙන ලස්සන බෞද්ධ රටක් තමයි මියන්මාරේ. මේ රටේ ජාතීන් 100කට අධික ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඉන්දියාව, බංගලාදේශය, චයිනා, ලාඕස් සහ තායිලන්තේ තමයි මේ රටේ මායිම් වෙන්නේ. ගොඩාක් අය මියන්මාරයට යන්නේ බෞද්ධ සිද්ධස්ථාන වැඳ පුදා ගන්න. නමුත් මේ රටේ ලස්සන ගංගා, කඳු වගේ දේවල් තියෙනවා බලන්න. ඔගොලු දන්නවා ඇති ලංකා රුපියලක් මියන්මාරේ මියන්මාර් කියා 8ක් වෙනවා. ඉතින් මන් දැන් ඔයගලන්ට රෆ්ලි අයිඩියා එකක් ගන්න එහි ලිවින් කොස්ට් එක වෙන වෙනම කියන්න. සාමාන්‍යයෙන් ඔයගලන්ට එහි හොටෙල් එකකට දවසකට කොස්ට් එකනේ ලංකා මුදලින් රුපියල් 5000ක් වගේ. ට්‍රාන්ස්පෝර්ට් වලට ලංකා මුදලින් රුපියල් 120ක් වගේ සුළු ප්‍රමාණයක් තමයි වියදම් වෙන්නේ. කෑම් වලට එක්කෙනෙක්ට දවසකට 1300ක් වගේ වියදම් වෙනවා. ඉතින් ඔගොලු බෞද්ධ සිද්ධස්ථාන වැඳ පුදා ගන්න අතරේ මේ ස්ථානත් බලන්න යන මේ ස්ථාන ගොඩාක් ලස්සනයි. ඒ තමයි මවුන්ට් පොපා, බගන්, ඉන්ලෙලේ. මේ රටත් වියට්නාම් වගේ එච්චර ෂොපින් කරන්න තැන් නැහැ. නමුත් ඕගලන්ට ගොඩාක් අඩුවෙන් දේවල් ගන්න ඕන නම් මියන්මා ප්ලාසා, යෝ යාමේ, ජන්ෂන් සිටි වගේ ගියොත් ඕගලන්ට සාමාන්‍යයෙන් ටිකක් අඩුවෙන් දේවල් මේ ස්ථාන වලින් ගන්න පුළුවන් වෙයි. ඉන්දියාවේ හැම පළාතක්ම අපිට බජට් යන්න බෑ. අපිට බජට් යන්නව නම් ඉන්දියාවේ යන්න පුළුවන් චෙන්නායි හැරි ගෝවා හැරි විතරයි. චෙන්නායි කියන්නේ තමිල්නාඩු වල කැපිටල් ස්ටේට් එක. චෙන්නායි වල ගොඩාක් තියෙන කෝවිලුයි බීච් තමයි බලන්න. චෙන්නායි වල තියෙනවා ලොකු ඒ වගේම ප්‍රසිද්ධ බීච් එකක්. ඒ තමයි මරීන බීච් එක. මේ බීච් එක තමයි ලෝකේ දෙවැනියට දිග සුදු පස් තියෙන බීච් එක. ඉතින් ඕගලන්ට චෙන්නායි ගියොත් අනිවාර්යම මේ බීච් එක බලන්න අමතක කරන්න එපා. ඒ වගේම චෙන්නායි වල තියෙන ප්‍රසිද්ධ කෝවිලක්. මේ කෝවිලේ නම තමයි මරුන්දීශ්වර කෝවිල්. මේක ශිව දෙවියන්ගේ කෝවිලක්. මේකට ගොඩාක් අය යනවා ලෙඩ රෝග තියෙන. මොකද එහි විශ්වාස කරනවා මේ කෝවිලට ගියහම ලෙඩ රෝග සුව වෙනවා කියලා. ගෝවා වල තියෙන ගොඩාම බීච් තමයි බලන්න. මෙහි තියෙනවා ෆේමස් බීච් එකක්. ඒකේ නම මොරින්ජිම්. මේක තියෙන්නේ ගෝවා වල උතුරු පැත්තේ. ඒ වගේම බගා බීච් එක. මේ බගා බීච් එකට ගියොත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ස්කූබි ඩයිවිං යන්න අමතක කරන්න බෑ. මොකද මේ බීච් එක ස්කූබි ඩයිවිං වලට ගොඩාක් ෆේමස්. ඔයගොල්ලෝ දන්නවා ඇති ඉන්දියන් රුපියලක් ලංකා රුපියල් 3කට වගේ කිට්ටු කරනවා කියලා. ඉතින් මම ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න මේ පැති දෙකට ගියොත් කොච්චරක් වියදමක් යනවද කියලා රෆ්ලි ඔයගොල්ලන්ට කියන්නම්. සාමාන්‍යයෙන් චෙන්නායි වලයි ගෝවා වලයි හොටෙල් එකක් ලංකා මුදලින් රුපියල් 2000ක් වගේ දවසකට කොස්ට් වෙනවා. ට්‍රාන්ස්පෝර්ට් වලට දවසකට රුපියල් 250ක් වගේ තමයි කොස්ට් වෙන්නේ. කෑම් වලට ලංකා මුදලින් රුපියල් 1500ක් වගේ දවසකට එක්කෙනෙක්ට කොස්ට් වෙනවා. මෙහි ගියොත් අනිවාර්යයෙන්ම ට්‍රේනුයි බසුයි පාවිච්චි කරන්න. මොකද ටැක්සි ටිකක් ගණන්. සාමාන්‍යයෙන් ගෝවා වල ඔයගොල්ලෝ ෂොපින් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ආර්පුරා නයිට් මාකට්, අංජුනා බීච්, ෆියා මාකට්, එම්එම්ඒ සී මාකට් වගේ යන්න. ඒ තැන්වල ගොඩාක් බඩු ලාභයි. චෙන්නායි වල අන්න නගර්, ටී නගර්, පොන්ඩි බසාර්, ෆීනික්ස් මාකට් සිටි, එක්ස්ප්‍රෙස් ඇවෙනිව වගේ යන්න. මේ තැන් තමයි චෙන්නායි වල ගොඩාක් ලාභ. මොකද සමහර තැන් තියෙනවා චෙන්නායි වල ඒ තැන්වල බඩු ටිකක් ගණන්. මේ තමයි ඔයගලන්ට ගොඩාක් අඩුවෙන් වියදම් කළ දකුණු ආසියාවේ යන්න පුළුවන් රටවල් පහ. මම අද ඔයගලන්ට මේ රටවල් පහ ගෙනාවේ ගොඩාක් කෙටියෙන්. හැබැයි මම ඔයගලන්ට ඉස්සරහා වීඩියෝ වලින් මේ රටවල් වෙන වෙනම ගොඩාක් විස්තර එක්ක ඔයගලන්ට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ තව ලස්සන වීඩියෝකින් මම ඔයගලන්ව හම් වෙන්න. මෙච්චර වෙලා ඔයගොල්ලෝ මාත් එක්ක හිටියට thank you. ඔයගලන්ට සුබ දවසක්.